අයිබෝන් රෙකෝඩින් ලොට්ටෙල්ගේ YouTube නාලිකාවාරා අපි අද ඔබට ගෙන එන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ ලග්න පලාපල විස්තරය. ඉතින් මේ පිළිබඳව නිරන්තරයෙන් ඔබව රෙකෝඩින් ලොට්ටෙල්ගේ YouTube නාලිකාවාරා අප දැනුවත් කරන වැඩසටහන් කිහිපයක්ම ගෙන එනවා. ඉතින් මේ සමග ඉතාම වටිනාසා ඔබ විශේෂයෙන් ආදරයෙන් නරඹන වැඩසටහනක් විදිහට මේ මාසයේ ලග්න පලාපල විස්තරය අපි හඳුනාගෙන තියෙනවා. ඒ ග්‍රහයන්ගේ පිහිටීම් වෙනස්කම් එක අපි එනම් සාකච්ඡා කරමු. 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඔබට කොයි විදිහටද බලපාන්නේ කියන කාරණය recording.lk YouTube නාලිකාව හරහා. බුද තුලාවට මිත්‍ර බලයෙන් පතනේ වීමක් 2021 නොවැම්බර් 2 වනදා පෙරවරු 9:55ට සිද්ධ වෙනවා. බුද පතනය නැකත සිත බවටයි පෙන්නුම් කරන්නේ. තුන්වන පාදේ නේත්‍රාපාණි අවස්ථාවට තමයි බුදගේ පතනය සිද්ධ වෙන්නේ. බුදගේ අධිපති කූජ උපාධිපති බුද රවි උච්චකයට මිත්‍ර බලයෙන් 2021 නොවැම්බර් 6 වනදා 13:03ට පතනය වීමක් සිද්ධ වෙනවා. රවි විසා නැකතේ 4වන පාදයට තමයි මේ පතනය සිද්ධ කරගන්නේ. නිද්‍රා අවස්ථාගත රවිගේ අධිපති විත්‍ර පෙන්නුම් කරන්නේ ගුරු උපාධිපති චන්ද්‍ර. ගුරු කුම්භයට සමබලයෙන් 2021 නොවැම්බර් 20 වනදා 23:31ට පතනය වෙනවා. ගුරු දිනට නැගතේ 3වන පාදයට තමයි මේ පතනය සිද්ධ වෙන්නේ. කෞතුක අවස්ථාගත ගුරුගේ අධිපති කුජ විදිහට පෙන්නුම් කරන්නේ උපාධිපති විදිහට පෙන්නුම් කරන්නේ බුද. බුද වෘච්චිකයට සමබලයෙන් 2021 නොවැම්බර් 21 වනදා පෙරවරු 4:51ට පතනය වීමක් සිද්ධ වෙනවා. බුද විසා නැකතේ 4වන පාදයට තමයි වැටෙන්නේ. නිද්‍රා අවස්ථාගත බුදගේ අධිපති ගුරු විදිහට පෙන්නුම් කරන්නේ උප අධිපති විදිහට පෙන්නුම් කරන්නේ චන්ද්‍රයා. 2021 නොවැම්බර් 10 වනදා කුජ හා බුධ අතර ග්‍රහ යුද්ධයක් පවතිනවා. ඒ ග්‍රහ යුද්ධයෙන් බුදට තමයි ජය අත් වෙන්නේ. 2021 නොවැම්බර් 19 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙනවා. එදින මැද 14:35ට සිදුවන රාශිය වෘෂභ කැති නැකතේ 2වන පාදයේ තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. ඒ සියලුම தත්ත්වයන් එක්ක අපි බලමු ඔබට කොයි විදිහද මේ නොවැම්බර් මාසයේ ලග්න පලාපල බලපාන්නේ කියන කාරණය. මේ පිළිබඳව සාකච්ඡා කරද්දී ඔබගේ උත්පත්ති කේන්දරේ තියෙන ග්‍රහ බල දුබලතාවයන් ඉතාමත්ම වැදගත්. මොකද එහි පවතින ග්‍රහයන්ගේ දුබලතාවයන් ග්‍රහයන්ගේ ප්‍රබලතාවයන් හේතුවෙන් මේ පලාපල කතනේ සංශෝධනය කිරීමකට වෙනස් කිරීමකට එහෙම නැත්නම් අඩු කිරීමකට වැඩි කිරීමකට හැකියාව පවතිනවා. එහෙනම් ඔබ කරන්නට ඕනේ කුමක්ද? මේ තිරේ දිස්සෙන අංකයක්. ඒ අංකයට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානිකෙන් තොරතුරු WhatsApp මගින් යොමු කරලා ඔබට පුළුවන් ඔබටම අනන්‍ය විදිහට ඔබගේ ජන්ම පත්‍රයටම ගැලපෙන ආකාරයට මේ මාසයේ පලාපල ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණේ දැන කියා ගන්නට. මේ මාසයේදී ගුරුගේ වෙනස් වීමට අදාළ පලාපල ඔබට නරඹන්නට මේ වීඩියෝ එක පහලින් බලන්න ලින්ක් එකක් තියෙනවා. මේ වීඩියෝ එක හරහා ඔබට ගිහිල්ලා පුළුවන් මේ ගුරුගේ වෙනස් වීමට අදාළ පලාපල වෙනමම දැනගන්නට. මේෂ ලග්නය මෘගසිර විදිහට අපි හඳුනන නොවැම්බර් මාසයේ මෘගසිර මාසයේදී හිමින බුද මුලදී ශස්ත්‍ර භාවගත වෙනවා 6 වැන්නේ. පසුව දියුණ භාවගත වෙනවා 7 වැන්නේ. අනතුරුව විනාශ භාවගත වෙනවා 8 වැන්නේ. රවි දිනේෂ මුලදී විවාහ භාවගත වෙනවා 7 වැන්නේ. පසුව රන්ද්‍ර භාවගත වෙනවා 8 වැන්නේ. ඔබට අධික බර ඉසිලීම් අධික පරිගණක ජංගම දුරකථන භාවිතයෙන් සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇතිවීමට නියමිත බැවින් ඒ පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කළ යුතු කාල සීමාවක් බවට පත් වෙනවා. කර්මාන්ත ශාලාවල නියුතු අයට නව ආදායම් නිර්මාණය වෙන වාසනාවන්ත කාලයක් තමයි ඔන්න උදා වෙන්නේ. ආයිෂයට බලපෑම් කරන දා ඇතිවීමට ඔබට නියමිත කාලයක්. මේ හේතුව නිසා ඔන්න වඩාත් ප්‍රවේශමෙන් ගත කළ යුතු කාලයක් බවට පත් වෙනවා. ගැටුම් වලින් පරාජය අත්කරන කාලයක්. ඒ නිසා පුළුවන් තරම් ගැටුම් වලට නොයා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් මේෂ ලග්න හිමියන්ට. සියලුම ලග්න හිමියන් තමන්ගේ උපන් තොරතුරු ටික අප වෙත යොමු කරලා ඔබට පුළුවන්
ඔබට අනුව මේ පලාපලේ කොයි විදිහට වෙනස්කමකට සංශෝධනය වීමකට අඩු වීමකට වැඩි වීමකට ලක් වෙනවද කියලා දැනගන්නට. එහෙනම් අපි තවත් වටිනා වීඩියෝකින් ඔබත් සමග හමු වෙමු. ආයුබෝවන්.